කාටද ජේන් නූනට බනින්නේ? නූනට අද උදේ ඉඳලා කේන්ති ගිහිල්ලා. ගීත මිසි අද ලොකු මහත්තයර කෝල් එකක් දීලා. කෝල් එක ගත්තේ නූන. දවල් මෙතන හරි යුද්ධේ. නූන කෑවෙත් නෑ. කරන්න සුදු මට ඕනෙව කරන්න බෑනි. ප්‍රොමිස් කරන්න නැත්තම් මං තරහයි වුණ. චන්දිකා ඔයා දිහා බලනකොට මට හරි ජලසමි. ඔයා මව එයට හම්බෙනවා කිව්වනේ. ඇයි යන්නේ දැන් බෑ කියන්නේ? එන්න මෝනේ. බේබි බේබි ලොකු නෝන කතා කරනවා. මං තියන්න සුදම්. Sweet dreams. Bye. මොකක් හරි කට්ටකමක් තමයි. ඇයි? අම්මේ ශකිලා මට පාටි එකට ඉන්වයිට් කරා. ශකිලා? අර බෝගොල්ලාගම නේද? ලොයගේ දුව? කවද්ද? ලබන ඉරිදා අම්මේ. ක්ලාස් එකේ යාළුවෝ ඔක්කොම එනවා. හවස 6ට පටන් ගන්නේ. හවස 6ට? ගෑන් ළමයි ගම බිම යන වෙලාවද්ද? අපි උදේවරු ගිලෙමු. තව කල් තියෙනවනේ. අපි තාත්තගෙනුත් අහලා බලමුකෝ. නැද? තූ මට බෝඩ් මීටින් එකක් තියෙනවනේ. මට දැනටමත් පරක්කුයි.
මං යන්නම්. ගුඩ් නයිට් තාත්ති. ගුඩ් නයිට් තු. බට වැරගන්න බයින පලයල්ල ඕක ඔච්චර කෑගහන්න දෙයක් කිය මං ඉස්සබ්බ වෙනු නම් කවුරුත් කැමති ඇති Lakshmi. පත්තලා උන්නු තත්ත ගැන සුදන්ත කිසි ගාලක් තිබ්බ නෑ. මං හිතන්නේ ඊට පස්සේ මං සුදම්ම කීප සැරයක් මාම්බ වුණා. ලොකුම ප්‍රශ්න වුණේ මේක තව දුරටත් අම්මලගෙන් වසන් කරගෙන ඉන්න එක. මොකද ඒ වෙනකොටත් මාස දෙකක බඩක් ටංගල් ටංගාලෝක තාත්තට කිය මට ඕනන් තව මාසයක් ඉද ටංගන් ඉන්න පුළුවන් වෙයි.
Wilson? Meno? අර උඩ කාමරේ තියෙන බෑග් දෙකම දැම්මද? ආ මේකත් ගින් දාන්න. අපි උදේ හතරටවත් පිටත් වෙන්න වෙයි. මේකත් දානවා. වින්සන්. මැනිකේ. නන්දාට කියන්න මගේ බෑග් එකක් දාන්න කියලා. හොඳයි. ඔයත්ෙන්ද? ඔව්. එතකොට දුන්? ඒ ළමයට විභාගේ. දැන් මේ ගෙදර පරිසම් කරන වෙලාව තියෙන ළමයි නෙමෙයිනේ.
ना पुस्तकार देखिए ओ इधर पासे कोहित गिए इधर पासे गिदरावा गिदरावा ये ना मर्डर पोल के डिस्पेंसरी देखिए हाँ एक बालागंड बेरिए तातो याना क्यों बैठे इंटर අපේ උඹලා විශ්වාස කරා ඕනාට වැඩි තුනක් ඉන්ටර්නෙට් ගියේ මං හිතන්නේ කෝල් එකක් ආවා බත් මේකට ගෑවිලාමනේ පස්සේ එදාම එන්ට හැරුණා මංගෙ දිගට ගිනි කෙලි මට නොතේරුණාම නෙවෙයි ඔමට හංගන්න එපා ආ ලොක් අයත් කොහෙද ගියා මම ප්‍රශ්නයක් තියෙනවා නම් උඹට මඟහරින එක හොඳා. දන්නවනේ ලොක්කාගේ ඇති.
ලක්ෂ්මී කාමරයක් ගන්න පුළුවන්ද? පුළුවන්. අතෙන් යන්න. හොඳයි. සුනිමාල් මොනාර බොමුණ ඉතින් නම ලියන්න. අපි බොරු නමක් ලියමු. ලොකු මහත්තයා හරි දන්නවනේ. මොනවද බොන්නේ? දොළහා දාහත තිස්තුන. මෙතන වුණත් තව වැඩි දවසක් ඉන්න බෑනේ බේබි. හෙට උදේ දිහා ගම පැත්තේ ගිහින් බලමු. එතනින් එහාට යන්න බෑ මහත්තයෝ. මහත්තයල ගිල්ලෙන් බලන්න කොහම තනම වලවල්. අර සිරිසේනලා ගිහලා තියෙන්නේ කොයි හරියේද? සිරිසේන? ඔය කියන්නේ අර කළු සිරිසේනලා ගෑවෙන්න ඇති. ඔව්. අර හිරේ ගියේ? මැගලින් නෝන කසාදම දාලා හිටියේ. ආරණංගේ පැත්තේ. මේ නුගේ හැකේ. එන්නම් කැලෑවට මැරිලා. මේ මහත්තයා මොකද සිරි දේන හොයන්නේ? ඉන්නilla මෙයාද මේ? ඇගේ අප්පේ සිරි දේනක කොළුව නේද මේ?
සුනිල් ළමයා කොළඹ ගෙදර ගිහින් හිටියේ. සිරිසේන හිරේගේ සංදීමයි කොළඹ එක්කන් ගියේ. දැන් එහෙ නැද්ද? නෑ මාමේ. මෙතන කොච්චර තියෙනවද? අක්කර දෙකක් විතර. දැන් ඉතින් මේවට කවුරුරුම කියන්නේද? ගමේ පවුල් හත අටකට වඩා දැන් නැහැ නේ. උඹ කොටා ගත්ත තරමක් උඹට. උඹ පවුල් වුණාද? ඔව්. ඒක තමයි මම කල්පනා කළේ. ගමට ඇවිල්ලා පදිංචි වෙන්න. එවනම් ඉතින් හොඳ තැනක් බල්ලගේ අද්දරක් අදා ගන්න එකනේ. අහල පහල තැනක තමන්ගේ කෙනෙක් ඉන්න එක හොඳ. අපේ ගෙදරත් ඉතින් මායි කෙල්ලයි විතරයිනේ. කෙසේ පැල ටිකක් බඩේ රිංගු ටිකක් බවා ගත්තා. තාත්තා අපි හොයාගෙන ඇවිල්ලා කරදර කරයි කියන බය අපෙන් ටිකෙන් ටිකම අඩු වෙලා ගියා. කොටි කලබල තිබුණත් අපි ඒවට පුරුදු වෙලා හිටියේ. අනිත් එක කොටි කලබල විතරක් නෙවෙයිනේ. ඒ කාලේ බෝඩරේ ගම්මල තිබුණු ප්‍රශ්නේ කොටි කලබල විතරක් නෙමෙයි. මෙතන කලින් බලහත්කාරයෙන් යටපත් කරපු කැරැල්ල ටික ටික මෝරන් පටන් ගත්තා. මං හිතන්නේ ඒ කාලේ ලංකාව I think it really happens in the remote areas. මේ කැරලි දෙකම ගැහුවේ ග්‍රාමීය තරුණ කොටස්. අසාර්ථක වෙන හේතුවත් ඒකෙම ගැබ්බෙලා තිබුණා. අනික ලෝකෙ කොහෙවත් කම්කරු සහභාගීත්වයෙන් තොර විප්ලවයක් සාර්ථක වෙලා නැහැ. It's a common story. Cassette number 17. මේවත් අම්බල කණ්ඩ තමයි වෙන්නේ. අපි මේව මැරීගෙන අර යනවා. ඉල්ලන්නේ 7-10ට. මාකට් එකට ගෙනිච්ච නෑ ඉවරයිනේ. මාකට් එකට? නොදන්න මගුල් වලට කරුදා ඉලක් මේ. ගමන බිමක් යන්න බෑ. බස් එකක් නෑ. බඩු අමුතුක් ගන්න නෑ. කඩවල වහලා. මාකට් එක වහලා දැන් දවස් තුනක් විතර වෙනවලු.
Basmi. Basmi. මෙහෙම ගොවිතැන් කරලා නම් උලුසන්න බෑ අපිට. එක්කෝරකම් කරන්න ඕන. එක්කෝ අරක්කු පෙරන්න ඕන. නැත්තං ගත් කපන්න ඕන. අපේ තාත්තෝ ගික්මට පෝසත් වෙන්නද? ඇත්තටම ලීරුමද? ඈ? හොඳ සල්ලි. දෙට පින් අයි කියන්න වැඩි නාක නෑ. වරදරු අම්මලා මහන්සි වෙලා වැඩ කරන එක හොඳා. ගෝවරන් කඩවල නැතයන්ට ෆයිඩක් හැවලුයි වගේ. පොලිසියෙන් ආපුවම වල දාන්න එපාය. උඹලගෙන් වලවල් කපාපල්. මොකෑ තියාගන්න කියලා. හොඳ මරාලා හමි.
දැන්නම් මෙතන ඉන්නත් බය. මෙතෙන්ට තාහොත් එහෙම. පෝ මත්නම් බය බෑ. ඔබන් ආවා. මුදලාලි ඊයේ බලාගෙන ඉඳලා බැරිම තැන මේ ආවේ. ඊයේ ඉවර කරන්න බැරුණා මුදලාලි. මෙහෙම කුරුටු ගාලා නම් හරියන්නේ නැහැ. තව කියත් කුට්ටමක් දාපන්. මේ කලබලස්සේ ඕව හොයන්න කෙනෙක් නැහැ. ඇරත් කාගෙන් තහනමක්ද? මේ ටික නම් හොඳයි. පළුව නැහනේ. පුළුවන් නම් කොහොම ටිකක් හොයන්? තුනිය පහේ වුවෙන්. මේ පොලිසිය රාලහාමි කෙනෙකුට. ආයෙ ගණන් කරන දෙයක් තියෙනව ඈ. මුදලාල් මේ හරිය සුනිල් කියන කෙනෙක් ඉන්නවද? අර මිනිහා පළුවේ බබෙක් හම්බ වෙන්න තින්නේ. ආ අර ලීරණ සුනිල්නේ. ඔව් ඔව්. අර පළු ගෑයට වම් පැත්තේ ගෙදර. ඔව්.
සැම්සන්, මේ කිසි දෙයක් මහත්තයත් එක්ක කියන්න ඕනේ. ගත්කපන්නන්ට දඬුවම මරණය. රෙද්ද අමතේ අදහරනවා. මොනද වලගින්නේ? සුනිල් දරුවට හරිම ආදරේ. පස්සේ පස්සේ හැම දෙයක්ම කෙරුව දරුවා වෙනුවෙන්. සල්ලි හම්බ කරගෙන පිටපලාතක පදිංචිට යන්න ත්‍යාග හිතේ තිබුණා. රටේ තත්ත්වයෙන් එන්නම දරුණු වුණා. අම්මා දැනගෙන හිටියා අපි ඉන්න තැන. බතර මයි කියන්න. එරිසෙන්. ලියර කීයක් තියෙනවද? මෙතන 22ක් තියෙනවා. ගණන් කළා බලන්න කීයක් තියෙනවද කියලා. ආ. මම මේ පුතාව සර්කස් බලන්න එක්කගෙන යනවා. සුනිල් පොලිසියෙන්. හ්ම්.
එයා තමසේ පෙරේද ගෙදරද හිටි ඔව් සර් එදා රෑ කවුරු හරි කට්ටියක් මේ පැත්තෙන් ගියාද ගමේ මිනිස්සුන්ගේ තුවක්කු එකතු කරගෙන ගියා කියලා තමසේ දන්නේ නැද්ද ආරංචි නම් වුණා සර් කවුරු හරි සැකකටයුතු කෙනෙක් ආවොත් අපිට කියනවා ටිකක් කල්පනාවෙන් ඉන්නවා පුළුවන් නම් රෑට පෝස්ට් ගහන්න කියලා දෙනවා හොඳමයි සර් එදා මුදලාලි කිව්ව මතකද ඉදම් කෑල්ලක් ගැන තවම කිට්ටු අපි එක ගමසුනි ඕවට සල්ලි හිර කරන එක පාඩුයි ඔයා දන්නවනේ පහුගිය දවස්වල අපි තාත්තත් ඇවිල්ලා ගියා මට නම් බයක් දැනෙනවා මන් දන්නවනේ තාත්තගේ ඇති ඔය තරහ තාත්තගේ දෙමකින් නෑ කෝකටත් මුදාලිත්ය කතා කරලා බලන්නම්කෝ හොඳේ මේ පරක් නිකුත් තියන්න බෑ හරි කෙලින් මේ හරි මුදාලි ආ සුනිල් ආයිතර පෝස්ටර් කාරින්ගෙන් කරදරයක් එහෙම නැද්ද නැහැ මුදලාලි මේක හෙට දෙන්න ඕන ඔඩරයක් ඉක්මන් කරනවා එන්න මෙහෙනම් ඊයේත් කඩවැස්සෙව්වා ඔතන 40ක් ඇති සල්ලි පරිස්සමෙන් තියාගන්නේ හොඳමයි මුදලාලි බලාගෙන මං ගිහින් එන්න හරි තාත්ත චොක්ක ගේනවා ගෙනව පස්සෙක
කොහෙද යන්නේ? අනේ මේ මාත්‍ය හම්බෙන්න. අර කවුද? ඒ මගේ මාමා. ආ යනවා. යන්න. අනේ මාත්‍යෝ කුමාරි හොයලා දෙන්න. ඒස්පි මහත්තයට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මහත්තයා මම මේ ජනරජ මුදලාලි කතා කරන්නේ. මේ අපේ මිනිස්සේ කතරගම් වෙලාය කියලා මේ යාගේ හාමිනේ වෙලා මෙතන කියනවා. මොකක්ද දෙකට කරන්න පුළුවන්? මගේ මහත්තයා වෙච්ච කෙනෙක් ගැන නේද? අර කාමරේට යන්න. ලොකු මහත්තයා එතන ඇති. මොකක් කරි කරදරයක් වෙන්නේ නැති සර්. නැත්තම් කවුද ආවත් ගෙදර නෑවිල්ලා ඉන්නේ. මාතේ ෆොටෝ එකක් නැද්ද? කරුණාකර මාතේගේ නම කියන්න. ආරේ සුනිල්. මේ කොලේ පුරවලා අර නෝනට දීලා යන්න. අපි මේක න හොයලා බල ඉවරලා වඩ දන්වන්න. හොඳයි සර්. සුනිල් ගැන කිසිම ආරංචියක් දැනගන්න නැති වුණා. ඉරුම් පට්ටලේ වැඩක් ඉබේටම නැති වෙලා ගියා. දවස් දෙක තුනේ කඩවල් ඔහේ වහලා තිබ්බා. පාර යන්න ඉන්න වාහන නැහැ. පාරවල් ඔක්කොම පාළු වෙලා ගියා.
ඔයාගේ මාමීගේ ඩැඩිගේ මරණේ කොහොමද සිද්ධ වුණේ කියලා ඔයා හිතන්නේ? මිනිස්සු එක එක කතා කියනවා. තාත්තත් නොඑක් ප්‍රතිවිරුද්ධ තර්ජන තිබිලා තියෙනවා.
Kusadara